මංගද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා ශකර් එකට කොහොමද බිට් එකක් හයි කරගන්න කියලා සහ ශකරගෙන් කොහොමද හරියටම EM ඉවත් කරගන්න කියලා. හරි යාළුවනේ මං ගාව ශකර් එකක් තියෙනවා මං ඔයාලට පෙන්නන්නම්. මේක අලුත්ම ශකර් එකක්. ඔයාලට පේනවද බිට් එක? අනිවාර්යෙන් ඉලෙක්ට්‍රොනික කරන කෙනෙක් නම් ඔයත් අනිවාර්යෙන් මේක ඔයාලා ගාව තියෙන්න ඕනේ. මොකද යාළුවනේ බෝඩ් වල රිපයර් කරද්දි අපි කොම්පොනන්ට්ස් මාරු කරද්දි අනිවාර්යෙන් ශකරගෙන් තමයි EM ඉවත් කරගන්නේ. හරි යාළුවනේ මං ගොඩක් අයගේ දැකලා තියෙනවා මේ ශකරගේ බිට් එක. අපි දැන් මෙහෙම පෙන්නන්නම් මං ඔයාලට. අපි මෙහෙම තියලා මේ තියෙන බිට් එකෙන්ම මෙහෙම EM ඇද්දොත් අනිවාර්යෙන් මේ බිට් එක උණු වෙලා සවුත් වෙනවා. මොකද යාළුවනේ මේක ප්ලාස්ටික් එකක්. අනිවාර්යෙන් සවුත් වෙනවා. ඒකට යාළුවනේ විසඳුමක් විදිහට මං හොයාගෙන තියෙනවා. මෙන්න මේ පරණ ෆ්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් එකක් මං ගාව තියෙනවා. මේක යාළුවනේ මෙහෙමයි තියෙන්නේ. CRT TV වල තියෙනවා. පරණ මේක නම් පිච්චුන එකක්. මේක යාළුවනේ මම මෙතනින් කපනවා. ඔයාලට පේනව ඇති. මෙතනින් කපලා තියෙන්නේ කපලා මේ බටයක් වගේ තියෙන එක අපි ගලවලා ගන්න ඕනේ. මෙන්න මේක තමයි. මේක හරියටම මේකට ගැලපෙනවා අනිවාර්යෙන්. ඊට පස්සේ අපි මේකට මෙහෙම දා ගන්නවා. ඔයාලට පේනවද යාළුවනේ මේක කීයටවත් බවුත් එකට උණු වෙන්නේ නැහැ. බවුත් එක රත් කරලා තියෙන්නේ. මේකේම උණු වෙන්නේ නැහැ. මේක උණු වෙන්නේ නැහැ යාළුවනේ. එහෙනම් අපිට මේක තමයි මේ ශකරකේ බිට් එකක් විදිහට යොදා ගන්න පුළුවන් හොඳම දේ. අපිට ගොඩක් හොයා ගන්න ලේසි. ඔයාලට මේ වගේ ෆ්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් එකක් හොයා ගන්න නැත්නම් ඔයා අනිවාර්යෙන් ඉලෙක්ට්‍රොනික කඩේකට යන්න. අනිවාර්යෙන් අයින් කරපු ට්‍රාන්ස්ෆෝමර් එකක් ඔයාලට දෙයි මේ වැඩේට. හරි යාළුවනේ මම ඊළඟට ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ෂකර් එකෙන් හරියටම EM ඉවත් කරගන්නේ කියලා. යාළුවනේ අපි මෙහෙම ෂකර් එක අරගෙන වාත් කරලා මේ අපි ගලවන්න ඕන තැනට තියලා යාළුවනේ මේ ෂකර් එක කෙලින් අල්ලන්න ඕනේ. මෙහෙම ඇදේට ඇල්ලුවොත් එහෙම අනිවාර්යෙන් මේ පාත් කැඩෙන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම ෂකර් එක හරි කෙලින් අල්ලගෙන මේකට තියලා මේක ප්‍රෙස් කරන්න ඕනේ යාළුවනේ. එතකොට EM ඇදිලා එනවා. මම තව එකක් පෙන්වන්නම් යාළුවනේ. මෙහෙම බවුත් එක තියලා EM ටික උණුනම් පස්සේ ෂකර් එක හරි කෙලින් මම තියලා ප්‍රෙස් කරාම EM ටික ගැලවිලා එනවා. යාළුවෝ ඔයාලට පේනව ඇති මෙතන මේ අයින් කරපු EM ටික පාත් වල කිසි හානියක් වෙන්නේ නැහැ. එතකොට නැත්තම් මේ වගේ පාත් කැඩෙන්න පුළුවන් අපි ෂකර් එක හරියට තිබ්බේ නැත්තම්. මං තව එකක් පෙන්වන්නම් ඔයාලට. මෙතන මේ කැප් එකක් තියෙනවා. අපි එක ගලව ගන්න බලමු. බවුත් එක වුණා කියලා රත් කරා. චකර් එක මෙහෙම කිලින් තියලා ප්‍රෙස් කරනවා. එතකොට EM ටික ඇදිලා එනවා. ඔයාලට පේනව ඇති යාළුවනේ. දැන් අපිට මෙතන තියෙන EM ටික ඉවත් වුණා.
දැන් අපි එතන තියෙන කැප් එක ගලවලා අයින් කරගමු. ඔයාලට පේනවනේ යාළුවනේ. බොහොම ලේසියෙන් අපිට ඒක කරගන්න පුළුවන්. පාත් වලට කිසිම හානියක් වෙන්නේ නැතුව. මේව තමයි යාළුවනේ හරියටම චකර් එක පාවිච්චි කරන්නේ. අපි මුලින් මේ වගේ බිට් එකක් හදාගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ චකර් එක තියද්දි හරි කෙලින් තියන්න ඕනේ. හරි යාළුවනේ මම ඔයාලට අද කියලා දුන්නා කොහොමද චකර් එකට බිට් එකක් හයි කරගන්නේ කියලා සහ කොහොමද හරියට චකර් එකෙන් වැඩ කරන්නේ කියලා. මම හිතනවා වීඩියෝ එක ගොඩක් පැහැදිලි ඇති කියලා ඔයාලට. වීඩියෝ එක ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යාළුවනේ අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලට දාන්න පුළුවන්. ඒ වගේම ඉදිරි වීඩියෝස් ගැන මොන හරි දැනගන්න ඕන නම් ඔයාලට අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න සහ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.